අධ්‍යාපන ගුරුවරුන්ගේ ප්‍රශ්න රටේ බර්බුත් සෞඛ්‍ය ප්‍රශ්න කොරෝනා ප්‍රශ්න මට ගෙදර අපි ඇවිල්ලා ඉද්දී කෝල් එකක් ආවා මම වයිෆ්ලගේ මහ ගෙදර සෝමානියක් ඉඳලා ඊට පස්සේ මම ඇමරිකාවට දැන් ගැහුවා මට මං තුවාල වුණා තව පොඩ්ඩේ මැරෙනවා දැයි ඇයි ලසන්ත ගැන විතරක් ඕගොල්ලෝ කතා කරන්නේ ඔයගොඩබේ ජනාධිපති තුමා ආරක්ෂක ලේකම් වශයෙන් ඉද්දී තමයි මට පහ ගැහුවේ ඒ රටේ කොච්චර මෙහෙම අනාථ මැරෙනවද දැන් මට පෞද්ගලිකව ප්‍රශ්න ටිකක් තියෙනවා දැන් ඉන්න නායකයෝ ගැටේ පරම්පරා තුනක් එහෙනම් සාදරයෙන් අදත් පිළිගන්නවා ශ්‍රී ලංකන්ස් බ්‍රෝඩ් අපේ ශ්‍රාවකවරු අපේ දෙවෙනි වැඩසටහන හැටියට අපි ආයි මේ හමුල කතා කරනවා මේ උපාලි දෙන්නගොන් මහත්තයත් එක්ක අයිබෝන් කියලා අයිබෝන් පිළිගන්නවා සාදරයෙන් මේ දැන් මට තියෙනවා දෙන්නගොන් මහත්තයගෙන් ප්‍රශ්න ටිකක් අහන්න දැන් අද මම ප්‍රශ්න ගැන තමයි අහන්නේ මට තියෙන ප්‍රශ්නේ වගේම අපි ජන සමාජයේ දක්න ප්‍රශ්න ඉතින් පත්‍ර කලාවේ වගේම මාධ්‍ය ගැනත් දැනුමක් අපිට වැඩිය හොඳට වෘත්තීමේ දැනුමක් තියෙන හින්දා මොකද හිතන්නේ ලංකාවේ ජනමාධ්‍යය වගේම මාධ්‍ය ඔය කියන්නේ අපි කියන්නේ print digital media මොකද හිතන්නේ කියන්නේ ඔය ලංකාවේ මාධ්‍ය ගැන බලනකොට දැන් නම් අන්තිම දුර්වල තත්ත්වයක් තමයි මට පේන්නේ ඒකට හේතු කීපයක් තියෙනවා පළවෙනි හේතුව මේ දැන් ලංකාවේ තියෙන තත්ත්වය ආර්ථික වශයෙන් මේ කොරෝනා වසංගතයේ වශයෙන් අරහිමේ බලනකොට පෞද්ගලික අවුරුද්ද විතර කාලේ බලනකොට එක දිගට ලොක්ඩවුන් කරලා තිබුණු ඒවා කර්ෆියු දාලා තිබුණු තත්ත්වය print media පවත්වාගෙන යන්න අමාරුයි print media වලට පහුගිය දවස්වල තිබුණ තත්ත්වය digital social media නිසා පත්‍ර වැටිලා තියෙනවා කියන මතයකුත් තිබුණා. ඒ අතර මේකත් ආපු නිසා පත්‍ර වලට ලොකු ප්‍රශ්නයක් ආවා. දැන් මම දන්න එකක් තමයි අද ඉන්න මාධ්‍ය වේදීන්ට පුවත්පත් කතුවරුන්ට එහෙම මම හිතන්නේ ලංකාවේ හැම ශාස්ත්‍රයකම හැම වෘත්තියකම මේක තියෙනවා. දැන් පඩියේම 100ට සමහර තැන්වල 40 සමහර තැන්වල දැන් මම දන්න එක මිත්‍රයෙක්ගේ 60%කින් පඩිය කපලා ඉතින් දැන් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් දැන් පත්තර මීඩියා ආයතන වලට print media වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පත්තර ගහලා විකුණන්න බෑ. කර්ෆියු එක දිගට මාසයක් දාපුවාම පත්තර ගහලා විකුණන්න බෑනේ. එතකොට පත්තර ගහලා විකුණන්න බැරි වුණාම මේගොල්ලෝ digital ඒ කියන්නේ online පත්‍රයක් ගහනවා. නමුත් ඒකේ ආදායම නැහැ. දැන් නෑ. විකුණන්න මිනිස්සු සල්ලි දීලා ගන්නෙ නැහැ. ඉතින් ආදායමක් නැහැ. ඉතින් ඒ ආයතන වලටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතින් මේ නිසා මේ පහුගිය අවුරුද්ද අතර කාලයේදී පත්තර ඉතාම නරක දැනකට වැටිලා තියෙනවා. ඒ ඒ හැබැයි ඊට ඉස්සෙල්ලා බැලුවා පත්තර තිබුණේ එක මට්ටමක මම හිතන්නේ ඉතාම දුර්වල තත්ත්වයක එක දිගටම. ඒ කියන්නේ මීඩියා එතනදී මම දකින්නේ මේ මීඩියා ප්‍රධානීන් ආයිතිකාරයන් සහ මීඩියා වල ඉන්න ප්‍රධානීන් අතරත් ලොකු දුර්වලකමක් තියෙනවා. ඒ කියන්නේ මේ මීඩියා ආයතන නගා සිටවන්න හරි ඒව ස්වාධීනව පවත්ව ගන්න. මොකද මේ පත්‍ර කියන ඒවා බලන්නේ පාඨකයෝ. පාඨකීන්ට මේ පත්‍රය ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ විශ්වාසය සම්පූර්ණ නැති කරගෙන තියෙනවා හැම මාධ්‍යකම. ඒ කියන්නේ දැන් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය බැලුවොත් TVද ගුවන් විදුලියද ඒවය පවා ඒක වෙලා තියෙනවා. මොකද මේ දේශපාලනීකරණය වෙච්ච තත්ත්වයක් තියෙනවනේ දැන්. අද දැන් සමහර දැන් රූපවාහිනී ආයතන අපි දැක්කහමම තේරෙනවා. ඡන්දේ ගැන බලන කොටත් පහුගිය කාලේ මේගොල්ලෝ කටයුතු කරලා තියෙන හැටි දේශපාලන පක්ෂවලට සහ දේශපාලන නායකයින්ට ඒ සියයට ගණන් නිකන් එක එක සෝෂල් මීඩියා මේවා කරලා තිබුණා. ඒවා බලනකොට ඉතින් ස්වාධීනත්වයක් නැහැ. දැන් ස්වාධීනත්වය කියන එකත් සාපේක්ෂව බලනකොට දැන් ඔයාට ස්වාධීනයි කියන එක මට ස්වාධීන නැහැ, තව කෙනෙකුට නැහැ. ඒක වෙනම එකක්. නමුත් පාඨකින්ගේ විශ්වාසය දිනා ගන්න විදිහේ
ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. දැන් ඇත්තටම මේ තනකොන් මහත්තයා දැන් මම විශේෂයෙන්ම මේක මේ තනකොන් මහත්තයාගේ මේකට උත්තරයක් ඕන මට. දැන් ඔය ඒ කියන්නේ සමබර නැතුව මේ එක පැත්තකට මේ මේ බයස් විදිහට මේ මේ මීඩියා හැසිරෙනවා කියන එක තමයි කිව්වේ. දැන් මේක දැන් අපිට සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් රජයේ මාධ්‍යයක් නම් ඕන රජයේ පවතින රජය ගැන ඒක ගැන මොන හරි කියන්න පුළුවන්. ඒක ඒක එතන කිසි ප්‍රශ්නයක් නැහැනේ. නමුත් දැන් මම හිතන්නේ සාමාන්‍යයෙන් පෞද්ගලික මාධ්‍යයක් දැන් ඒ තත්ත්වෙට වැටලා තියෙනවා. ඒ කියන්නේ මේ මේ පැත්තක් ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි අපි එක දෙයක් දැක්කොත් එක්ක සිද්ධියක් හරි දේශපාලන වශයෙන් තමයි විශේෂයෙන්ම ඒකේ තියෙන පැති කීපයක්. ඒ පැති කීපෙම හරියට පාඩකෙන් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට තමයි විශ්වාසය ඇති වෙන්නේ. දැන් මට මම සාමාන්‍ය මීඩියා ගැන උනන්දුවක් තියෙන නිසා වෙන්නත් පුළුවන්. සමහර දැන් ඔය ඉන්ටර්විව් කරන ඒවා දැක්කම එහෙම වෙනකොට අපිට කේන්ති. දැන් ඒ කියන්නේ ප්‍රශ්නේ එක පැත්තක් විතරක් අහගෙන එනකොට දැන් අපිට මතක් වෙනවා මේ ප්‍රශ්නේත් අහන්න තිබුණා නේ. මේ ප්‍රශ්නේත් අහන්න තිබුණා නේ. මේ ප්‍රශ්නේ මෙහෙම අහන්න තිබුණා නේ. ඒක හරියට හරි. නමුත් අර අහන එක්කෙනා හිතාමතාම හරි එක්ක නොදන්නකම නිසා හරි මං හිතන්නේ නොදන්නකමයි කියලා. හිතාමතාම හරි. ඉතින් මේ මේක කරන්නේ මෙහෙම. එතකොට පාඩකෙන්ට කේන්ති කියලා කියන්නේ දැන් ඔකට හොඳ කතන්දරයක් මම කියන්නම්. අපේ එඩ්මන් රණසිංහ මහත්තයා අපිට කියනවා ඒ දවස්වල කියන්නේ පත්‍ර ලියන අයට කතා කරපුවාම එයාගේ දේශන වලදී අසාමාන්‍ය කතා කරන සේරටම ඒ කතා කරනකොට එයා කියන්නේ මොනවා හරි ප්‍රවෘත්තියක් තියෙනවා නම් ඒ ප්‍රවෘත්තිය කියෝලා පාඨකයාට කේන්තියන්න තියන්න එපා. ඒ කියන්නේ පාඨකයා ඒක කියෝලා ප්‍රශ්නයක් අහන තත්ත්වයක් ඇති කරන්න එපා. එයාට ප්‍රශ්නයකට ඒ උත්තර සේරම ටික ඒ ප්‍රවෘත්තිය හරි ලියන ආටිකල් එකේ හරි තියෙන්න ඕනේ. අනිත් එක තමයි අපි ආටිකල් එකක් කියනකොට එයා කියන විශේෂ දෙයක් තමයි මේ පත්‍රයේ කියවන්නේ අපිට වඩා ගොඩක් උගත් අය. අපිට වඩා ගොඩක් කරුණු දන්න අය. ඒක හිතේ තියාගන්න. එතකොට අපි එහෙම දන්න කෙනෙකුට තමයි මේක ඉදිරිපත් කරන්නේ. එයා දන්න එකක් අපි ඉදිරිපත් කරනවා නම් අපිට තේරුමක් නැහැ. ඒ වගේමනේ ඊට පස්සේ ඒ පත්‍රේ ගන්නේ නැහැ. ඒ මොකද එයා දන්න දේවල් ටිකක් නේ තියෙන්නේ. එයා දන්නවට වඩියේ තම අපි ලියන්න ඕනේ, අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ පාඨකයා බුද්ධිමත් ඒ වගේ මේ බුද්ධියට කතා කරන්න අපිට ඇස් දෙන්න. නැත්නම් අපිට පත්‍රයක් පවත්වගෙන යන්න බෑ. මේ පත්‍රේ විශ්වාසය පාඨකයන්ට ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒවා මම හිතන්නේ ආයතන ප්‍රධානීන් මේ හරියට කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය හරියට කියන්න ඕනේ. මේක මිනිසුන්ගේ විශ්වාසය දිනගන්න වෘත්තියක්. ඒක හරියට කරන්න ඕනේ. ඉතින් ඒක හරියට සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මිනිස්සු අද බලපුවාම මාධ්‍යයට හැම කෙනෙක්ම බනිනවා. මම දැන් සෝෂල් මීඩියා වල බනිනකොට රූපවාහිනී වලට එහෙම සෑහෙන බනිනවා සමහර. ඉතින් දැන් තව ප්‍රශ්නයක් තමයි අපේ රටේ තියෙන දැන් ඔය අපිට දිවයින එහෙම කරනකොට එහෙම ප්‍රශ්නයක් වුණා. අපි ස්වාධීනව කරනවා කියලා අපි හරියට ඇත්ත කතා කරනවා ඒ දේශපාලන පක්ෂේ මේ පැත්තේ. අපි වැඩිපුර අඩුපාඩු කියනවා නම් එක පැත්තක දැන් අපි කිම්කෝ විපක්ෂයක් තියෙනවා. විපක්ෂයේ කරනේවා අපි කියනවා. ආණ්ඩු පක්ෂයේ වැරදි කතා කරනවා. මේ එතකොට පාඨකය සමහරවිට හංවඩු ගහන්නත් පුළුවන්. මේක විපක්ෂයේ එහෙම තමයි වැඩියෙන් කතා කරන්නේ. හැබැයි ඇත්තටම අපි කරන්න හදන්නේ ඒක නෙමෙයි. අපි දෙපැත්ත කතා කරන එක තමයි මේ කරන්නේ. නමුත් මිනිස්සුන්ට පේන්නේ අර පැත්ත විතරයි කතා කරන්නේ. නැත්තම් අර පැත්තට මේක වැඩියෙන් නැඹුරුවක් තියනවා කියන එක තමයි පේන්නේ. ඉතින් ওই වගේ ප්‍රශ්න නැතුවම නෙවෙයි මම හිතන්නේ යම් කිසි ප්‍රතිශතයකට තෙන්නකෝ මහත්තයා දැන් මේ මං හිතන හැටි මං දකින්න හැටිට මේ මමත් යම් කිසි මේ අපි දැන් මේ මාධ්‍ය නියලනමයි මේ වගේ මගේ යාළුවත් මාධ්‍ය ගැන නියලන හින්දා ඒ ගැන යම් කිසි ලංකාවෙන් එන ඉන්පුට් එකක් තියෙන හින්දා මං හිතන්නේ මේ ලංකාවේ ඇත්තටම මේ දේශපාලනය ඇවිල්ලා අතපෙවීමක් කරනවා මාධ්‍යට. ඒ හරහා බොහොම මගේ වචනින්ම කියනවා නම් මේ තනකොන් මහත්තයා බොහොම තක්කඩි මාධ්‍ය මේ කලාවක් තමයි දැන් ඇත්තටම ලංකාවේ බිහිවෙමින් යන්නේ. ඒ කියන්නේ දැන් යම් කිසි දෙයක් විවේචනාත්මකව ඉදිරිපත් කළා යම් කෙනෙක්ගේ අඩුපාඩුවක් පෙන්වනවට වැඩිය මේ
පෞද්ගලික මිනිහෙකුට පහර ගහන්න පෞද්ගලික දේවල් ගැන මේ එල්ලගෙන සාමාන්‍යයෙන් අපි එහෙම කරන්නේ නැහැ නේද සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෙක් වුණොත් යම් කිසි දෙයක් කරනකොට අපි දැන් පෞල් පසුබිම හරි ඒ තමන්ගේ තියෙන පෞද්ගලික ජීවිතයේ දේවල් අපි සාමාන්‍යයෙන් ඈඳ ගන්න නැහැ නේද අපි මම දන්නේ ඒක ගැන පොඩ්ඩක් ඔව් සාමාන්‍ය මාධ්‍ය ඒක ලොකු ප්‍රශ්නයක් ඒක කියන්නේ කිසි කෙනෙකුට අපහාස කරන්න එහෙම කරන්න බෑ මාධ්‍යවල මාධ්‍ය කියන්නේ දැන් මාධ්‍ය කරුවෙකුට මේ තියෙන එක ඉත බලගතු ආයුධයක් මාධ්‍ය කියන එක ලොකු බලගතු ආයුධයක් ඒක ප්‍රයෝජන අරගෙන අර නිර්ආයුධ මිනිහෙකුට අපහාස කරන එක එයා පහළ දාන එක දැන් අපිට නම් මේ දවස්වල එඩ්මන්ඩ් මාත්‍යා හරියටම කියපු දෙයක් නිර්ආයුධයේ ඉන්න මිනිහෙකුට පහර ගහන්න එපා ඕගොල්ලන්ගේ අතේ තියෙන මේ ආයුධයක් තියෙන මිනිස්සු අර එහෙම මොකොත් නැති කෙනෙකුට එහෙම කරන්න එපා ඉතින් දැන් අද ඒ වගේ දේවල් පේන්නේ නැහැ ඒ සදාචාරාත්මක ඒ කියන්නේ ඒ මානුෂික කරුණ ඒව මුකුත් අද නැහැ වගේ පේනවා ඒගොල්ලන්ට මොනවා හරි එකට ගහන්න හිතුනහම එහෙම කරන ඕන දෙයක් අල්ලගෙන ගහන ඕන දෙයක් අල්ලගෙන ගහන ඉතින් මේ වගේ දේවල් නිසා තමයි මම හිතන්නේ මේවා මේ මේ මාධ්‍ය අද මෙයා වෙලා පල්ලෙහාට ගිහිල්ලා දෙන්නේ දැන් ලෝකේ වෙන රටවල් වල බලපුවම මාධ්‍යවල ඒ සදාචාරය ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා ප්‍රතිපත්ති අරෙහි මෙහි තියෙනවා දැන් සාමාන්‍ය කරුණු වශයෙන් අපි බැලුවොත් ලෝකේ තියෙන ප්‍රධාන දැන් CNN BBC වගේ බලුවොත් යම් අඩුපාඩු කියන්න පුළුවන් ඒ හැබැයි 1%, 2%, 3%ක් තමයි මේකේ ඊට වඩා ලොකු විශාල මේවක ඇති වෙන විදිහ තත්ත්වයක් ඒගොල්ලෝ පෙන්වන්නේ නමුත් ලංකාවේ එහෙම නෙමෙයි ලංකාවේ අද දේශපාලනේ මං හිතන්නේ දැන් මේ මාධ්‍ය අයිතිකාරයින්ට කරන්න බැරි දෙයක් නැහැ වගේ සමහර මාධ්‍ය අයිතිකාරවන් ඒ කියන්නේ මාධ්‍ය අයිතිකාරවන් දේශපාලකයන් සහ රටේ නායකයන් එක ඉන්නේ එක ඉඳගෙන ඒ අය කරන්න බැරි ඕන දෙයක් කරලා පෙන්නනවා නෑ ඇත්තටම එතනින් අපිට ගන්න පුළුවන් හොඳ මේ මේ මිනුම් දණ්ඩක් තමයි මේ මාධ්‍ය කියන දේ ශ්‍රව්‍ය දෘශ්‍ය ඕන මාධ්‍යයක් ගත්තොත් මාධ්‍ය කොච්චර මේ පවර්ෆුල්ද කියන එකෙන් අපිට කියන්න ඕන කොච්චර මේ මේ මාධ්‍ය වෙන පවර්ෆුල් දැන් ඒක ඒ ඒ පවර්ෆුල්කම ඒගොල්ලෝ පාවිච්චි කරන්න ඕන හරි දෙයට අනිත් එක තමයි එහෙම ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැති නිසා මේ මාධ්‍ය සහ මාධ්‍ය අයිතිකාරයෝ සහ මාධ්‍ය වේදීන් හැල්ලු වෙනවා කියනයි මගේ විශ්වාසය. ඒ කියන්නේ මේ මිනිස්සු මෙන්න මෙහෙමයි කරන්නේ කියලා නිකන් තත්ත්වයක් ඇති වෙනවනේ. ඉතින් අපේ මිනිස්සු විසින්ම මේ හැල්ලු වෙන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඒ වගේ වැඩ කරනවා. ඉතින් ලංකාවේ මාධ්‍ය මට පේන හැටියට ගොඩාක් ওই තත්ත්වෙටපත් වෙලා තින්නේ මේගොල්ලෝ විසින්ම. මේගොල්ලෝ දැන් දේශපාලන ප්‍රෝග්‍රෑම් පවා අපි දැකලා තියෙනවානේ පහුගිය කාලේ කරනකොට ඒ දේශපාලකීන් පවා ඒගොල්ලෝ එක අරගන්න යනවානේ මේක හරියට කරන්නේ නැහැ මේක මෙහෙමයි කරන්නේ මේක වෙන වෙන බලපෑම් තියෙනවා අරෝමියෝ කියන ප්‍රශ්න ඒ සේරම අපි දැකලා නැහැනේ වෙන මේ මේ සංවාද සංවාද බුද්ධිමෙන් මේ මේ කරන තත්ත්වය කට්ටිය පේන්නේ නැහැ ඉතින් ඒකේ නිසා දැන් ලෝකේ අනෙක් ප්‍රධාන මාධ්‍යවල එහෙම තත්ත්වයක් නෙමෙයිනේ. ඒගොල්ලෝ ඉතා විශිෂ්ට ප්‍රශ්න අහනවා. ඒගොල්ලෝ ඒක කරන කටයුත්ත විශිෂ්ට ලෙස කරනවා. යම් යම් පොඩි දේවල් තිබුණත් ඒව පාඨකයින්ට පේන්නේ නැති වෙන්න තමයි කරන්නේ. දැන් මේ අපේ හැම නෙමෙයි. ඇඟේ ගාගෙන නාගෙන පෙරාගෙන ඒක නිකන් කරන විදිහ දැක්කහම සදාටම එපා වෙනවා. ඉතින් තම කියනවා නම් තෙනකොන් මහත්තයා කියන විදිහට තෙනකොන් මහත්තයා දකින්නේ යම් කිසි පරිහානියකට පත් වෙලා තියෙනවා යම් කිසි පරිහානියකට පත් වෙලා තියෙනවා පත්වල දැන් මම කියන්න අද print media ගැන කිව්වොත් දැන් මෙහි තියෙන අර මේ street world journal පත්තරේ එහෙම ඇඩ්වර්ටයිස් කරන්නේ ඔබේ නිවසේ සිටින දරුවා පන්ති කාමරයේ වීරයෙක් කරන්න මේ පත්තරේ ගන්න ඒ කියන්නේ එඩියුකේට් කරන්න පුළුවන් මේ පත්තරේ කියවුවොත් කියලානේ. දැන් පන්ති කාමරයේ විශිෂ්ටයක් කරන්න මේ පත්තර ගන්න. දැන් ලංකාවේ එහෙම කරන් එහෙම කියන්න පුළුවන් පත්තරයක් තියෙනවද මම දන්නේ නැහැ. දැන් එහෙම 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 තිබුණත් හරි එහෙම මේ 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 දැන් අපේ ළමයි අතර එහෙම මේවකුත් නැහැ මේ පත්තරේ අරගෙන මෙහෙම දිනු වෙන්න ඕන කියලා. ඒතර සෑහෙන ලැජ්ජ වෙන්න ඕන කාරණා. ඔව් දැන් මට මෙහෙ කියන මෙහෙ පත්තර බලපුවාම හැම මිනිහෙක්ම ළමෙක් නෙවෙයි
ඕන මිනිහෙක්ව එඩියුකේට් කරන විදිහ ලිපි ප්‍රවෘත්ති විස්තර තියෙනවා. ඒ අන්තර්ගතයේ සෑහෙන. අන්තර්ගතයේ සෑහෙන. ඉතින් දැන් මං හිතන්නේ ඒවැ ඒ කරන මිනිස්සුත් හරි උගත් මං හිතන හැටියට. දැන් සම දැන් අපේ අපේ ලංකාවේ එහෙම තත්ත්වයක් දකින්නේ නැහැ. දැන් විශේෂයෙන් අනිත් එක දැන් අපි කියමු මෙහි ජනාධිපති කෙනෙක් කතා කරොත්. ඒ කතාවේ කතාව විවේචනය කරනවා නම් ඒ පත්‍රයක් ඒක හරි විශිෂ්ට ලෙස කරනවා. මෙයා කතා කරපු වචන මේවා. මේ වගේ වචන 10ක් මේකෙදි කතා කරා. මෙන්න මේකේ අදහස මේකයි. ඒ වගේ මේවා කරනවා. දැන් අපේ රටේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපේ දේශපාලන නායකයින්ට ඒ නිසා ඒගොල්ලෝ කරන දේ අඩුපාඩුවක් තේරෙන්නේ නැහැ. ඇයි එහෙම විවේචනයක් නැහැ කතා කරන්නේ නැහැ. දැන් මෙහෙ එහෙම කරන්න බෑ. මෙහෙ ජනාධිපතිකින් ඇවිල්ලා අහන ප්‍රශ්න උනත් එහෙම අහනවා කෙලින්ම අහන්න තියෙන එක. දැන් අපේ එහෙම තත්ත්වෙකුත් නැහැ. ඉතින් ඔය වගේ නිසා ඉතින් අපේ අපේ මාධ්‍ය හරිම පල්ලෙහා තැනකට වැටිලා තියෙනවා. මම හිතන්නේ ඒ ඒක මං හිතන්නේ තැනකම මාතේ මම දකින්න හැටියට මං හිතන්නේ ඒක වෙන්නේ නැති ඔබතුමත් කියන්න උත්සාහ කරන්නේ මේ වෘත්තීමය පසුබිමකින් එන පුද්ගලික ඒ කරන ක්‍රියාව යම්කිසි වෘත්තීමය මේ හැඩහුරුකමක් ගන්නනේ. ඉතින් ඒකින්ද ඒ මිනිස්සයා ඒක ඒක විවේචනය කරනකොටත් අර තැනක මහත්කම වගේ පාවිච්චි කරන වචන මේක කොහොමද මොකද්ද මේක පිටිපස තියෙන අදහස. ඉතින් ඒ වගේ දෙයක් කරනවා. දැන් මට ඕක කියනකොට තැනක මහත්ය මතක් වෙන තව දෙයක් තමයි දැන් අර අර කතාවකට කියනෝනේ මේ වැල යන විදිහට මැස්ස ගන්නවා කියලා. දැන් ඔය ජනමාධ්‍ය හරි ඔය පුවත්පත් කලාව හරි ජනමාධ්‍ය ගත්තහම දැන් මේක බලන මිනිස්සු ප්‍රමාණයක් ඉන්නෝනේ. ඉතින් ඔය ඔය ජනමාධ්‍ය මේ මාධ්‍ය ක්‍රමවලට පවතින හේතු වෙන්නේ අනිවාර්යෙන් මේවා මිනිස්සු බලන හින්දා, මේ වලට හිට්ස් වැටෙන හින්දා. මේවා අතරේ මිනිස්සු ඇඩ් විකුණන එහෙම නැත්නම් වෙලඳ දැන්වීම විකුණගෙන මේ මේ මිනිස්සු කොහොමරි කරලා හොඳ හම්බු කිරිල්ලකුත් මෙතන වෙනවනේ. ඉතින් ඒ කියන්නේ අපේ සමාජීය වශයෙන්ුත් අපි අර පරිහානියකට ලක් වෙලා තියෙන්නේ අපේ මේ කියන්නේ මේ බුද්ධිමය අනුව කොහොමද මාධ්‍ය අපි හසුරවන කියන එක. ඔව් දැන් ඒක සාමාන්‍ය දැන් ලංකාවට තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද ලංකාවේ දැන් අපේ කාලේ නම් ඔය පුහුණු වෙන අරවම මේවා උගන්නන්නේ දේවල් තිබුණ හරි අඩුයි. දැන් ඕකටම එඩ්මන් රණසිංහ මහත්මයාගේ තිබුණා විසඳුම් වගේ. එයා හැම ශේෂ්ත්‍රයක් ගැනම ඒ කියන්නේ පුවත්පතක තියෙන නිවුස් ගැනද ෆීචර්ස් ගැනද සබින් ගැනද එයා වෙනම ලියලා තව කෙනෙක් ලව්ව සමහර වෙලාවට ලියලා ඒවා ඒ අයට දීලා ඒ අයට කතා කරනවා. ඒගොල්ලන්ට මේව කරන්න ඕන විදිහ අර හැමෙන්. හැබැයි ඉතින් අපේ රටේ ඒ පුහුණු වෙන්න මේවා කරන්න මේවා ගැන ඉගෙන ගන්න තිබුණු ආයතන ඒ කාලේ අඩුයි. නමුත් දැන් නම් යුනිවර්සිටි වල අර හැමෙහි තියෙනවා ටික ටික. ඇත්තටම දැන් මම ඉගෙන ගන්න කැලණි විශ්වවිද්‍යාලයේ ගත්තා උපාධියක් එහෙමත් තියෙනවා. තියෙනනේ. ඉතින් ඒක නිසා එහෙම ඉගෙන ගන්නත් පුළුවන්. නමුත් ඒවත් කොයිතරම් දුරට මේව වෙනවද දන්නේ නැහැ. මොකද ඒවත් දේශපාලන කර්ණීය වෙන දේවල් නිසා මේගොල්ලෝ ඉගෙන ගන්න දේවල් නිසා. ඉතින් දැන් අපේ අය එහෙම ඉගෙන ගත්ත අය මේ 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 මෙහෙම අපි දේශපාලන කරන්නේ වෙලා එහෙම කරන්න යනවා නම් ඒක තේරුමක් නැහැ. නමුත් තමුන්ගේ වෘත්තීය ගරුත්වය තියාගෙන කරන එක මම හිතන්නේ එහෙම අය නැතුව නෙවෙයි ඉන්නවා. නමුත් මේ අපි දැන් බලනකොට ලෝකේ වෙන රටවල් වල බලනකොට විශේෂයෙන් මේ ඇමරිකාව වගේ නම් දැන් බලන්න මේක වෘත්තීය දැන් අපි ප්‍රවෘත්ති දේශපාලන රෝහලට මේ විතරක්ම නෙවෙයි. දැන් අපි බැලුවොත් නාට්‍ය කලාව වෙන වෙන දේවල් අලුතෙන් ඉපදෙන්නේ නැහැනේ ලංකාවේ. දැන් ඇමරිකාවේ අලුතෙන් ඉපදෙනවනේ. අලුත් අලුත් විශේෂාංග පටන් ගන්නවනේ. ඒවා අලුත්ම ඒවානේ. දැන් ලංකාවේ ඇයි මිනිසුන්ට හිතන්න බැරි අලුත් විශේෂාංග අලුත් දැන් ගුවන් විදුලියට රූපවාහිනියට ඇයි බැරි? ඒගොල්ලෝ කරන තරමක් කරන්නේ කොපි කරන එකනේ. දැන් ඇමරිකාවේ ප්‍රෝග්‍රෑම් කොපි කරලා ඒගොල්ලෝ ඒගොල්ලන්ට හදා ගන්න. මේක අපි අපි කොයිතරම් මොට්ට වෙලාද කියන එක මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඈ නිර්මාණශීලී එහෙම අලුතෙන් කරන දෙයක් නැහැ. නමුත් ඔය එඩ්මන් රණසිංහ මහත්මයා එහෙම එහෙම දේවල් තිබුණා. අලුත් දේවල් කරන්න ඕනේ. අලුතෙන් හිතන්න ඕනේ. දැන් දිවයිනේ එහෙම මම හිතන්නේ අලුත්ම දේවල් කරා ෆීචර්ස් විශේෂාංග. එයා අලුත් දේවල් කරා.
ඉතින් දැන් මට පේන්නේ අනිත් තැන්වල මේ කරන ඒවා කරන කොපි කරනවා මේවා මිස මේවා අලුතෙන් කරන්නේ නැහැ. මේ ලංකාවේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි හැමතැනම දේශපාලඥයින්ගේ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ දැන් මේ අයගේ අලුතෙන් දෙයක් දැන් බලන්න ලලිත ඇතුළත් මොකද මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇඳුණා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙන්ට අලුත් දෙයක් ඒකෙන් මේවම දැන් මහවැලි ව්‍යාපාරය ඇති කරලා ඒ ගම් මේව කරා මේ ඇමතිවරුන් මේවට 100%ක් දායක දැන් ගම් නිසා නායක ඒක කරා ලලිත ඇතුළත් මුදලි මේක කරා රොනිද මල් විවෘත ආර්ථිකය කළා මේ වගේ ගොඩක් දේවල් තියෙනවා දැන් තව මන්ත්‍රීලා දැන් පෞද්ගලික දවසක අර හර්ෂද සිල්වා ගැන කතා කරනවා එයා තමයි අර ඇම්බියුලන්ස් සේවයේ ඇති කරලා දැන් මේ වගේ දේවල් ලංකාවට අනන්ත තියෙනවා දැන් නිදර්ශනයක් හැටියට කිව්වොත් තවත් එකක් තමයි දැන් මයික්‍රොසොෆ්ට් ඇති කරා IBM මේවා මේක ඇති වුණාට පස්සේ මිනිස්සු හිතුවා මේක විතරයි කියලා ඇපල් එක ගන්නේ නැහනේ දැන් ඇපල් කියලා එකක් ඇති වෙලා ඒක ඊට වඩා දැන් මේ අත තියෙන ඒවා මීට වඩා තව දේවල් තියෙනවා මම දැන් මේ ගිය පෙරේද පොතක් කියෙව්වා ඒකේ තියෙන හැටියට තව අවුරුදු 30කින් අපි මේ කතා කරන ෆැන්ටසි සේරම අලුත් රියැලිටි වෙනවා ඒ ඒ ඒ විද්‍යාඥයා කියනවා ඒතකොට දැන් අවුරුදු 50කින් එහෙම ලෝකෙක අපි ජීවත් වෙන්නේ මේ ලංකාව යන හැටියට ලංකාව අන්තිම පල්ලෙහා මට්ටමේ ප්‍රාථමික බාලාංශත් නෙවෙයි ඊටත් පල්ලෙහා ඉන්නේ කියලා මට තේරෙනවා දැන් මේ යන හැටියට දැන් මේක දැන් අවුරුදු 30කින් මේ ෆැන්ටසි සේරම රියැලිටි වෙන තත්ත්වයක් තියෙනවා නම් ලෝකෙ ඒතකොට අපි කොහෙද ඉන්නේ අපි මිනිස්සු අන්තිම දුර්වලයි. ඉතින් මං හිතන්නේ මේවා ආණ්ඩුවකත් ආණ්ඩුවක් සමහර වෙලාවල්වලදී මේවට ආධාර කරන්න ඕනේ. දැන් අද ලංකාවේ ඇමරිකාවේ බැලුවොත් අලුත් නිර්මාණයක් කරන ඕන කෙනෙකුට නිර්මාණය කරන්න පුළුවන් හරි ලොකු වෙනස්කම් කරන්න පුළුවන්. දැන් මේ එක වෘත්තියක ඉන්න දැන් මං මගේ පුතා එක්ක දැන් මිනිහා රොකට් සයන්ටිස්ට් නිසා මම එයාට කියනවා සමහර දේවල් අලුතෙන් හොයාගන්න ඒවල් ගැන ඕගොල්ලෝ කල්පනා කරන්න බලන්න කියලා මම එයාට කියනවා. දැන් මේගොල්ලන්ට පුළුවන් අලුතෙන් දේවල් හොයාගන්න හරි ඉක්මනට ඒගොල්ලෝ රිසර්ච් කරන්න පුළුවන් මේවා කරන්න පුළුවන් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් ඉදිරිපත් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඒක ඒජෙස්ට් විතර නෙමෙයි. ඇමරිකාවේ ඕන තරක කරන්න පුළුවන්. දැන් ගුවන් රූපවාහිනියක ඉන්න කෙනෙකුට අලුත් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියන එක හරි ඉක්මනින් කරන්න පුළුවන්. අනිත් එක ඔය කියනත් එක්කම මේ මට පොඩි දෙයක් මං හිතන්නේ ඒකට එකතු කරොත් හරි තැනගොඩ මහත්මයා මේ දැන් ඔය ඒ එහෙම නිර්මාණශීලී හරි මේ එහෙම අලුත් දෙයක් හොයාගත්ත කියලා මේ වගේ රටවල් වල එයා කවුද අඳුරන්නේ එයා මොන දේශපාලඥයෙක්ගේ එහෙම දෙයක් නැහැ නේද හරි සාමාන්‍ය විදිහට මොන ආගමේද මොන පක්ෂේද කියන එක අදාළ නැහැ ඔව් දැන් මම දැන් ඔයාගේ මිත්‍රයා අපි ධනුෂ්ක ධනුෂ්ක මහත්මයා එයා ඉංජිනේරුවේ ඒතොර MSc එක කරලා ඒ වගේ ඉහළ තත්ත්වයක ඉන්නවා දැන් මෙයා වැඩ කරනවා මම එයාට කොච්චර කියනවද ඔයා ධනුෂ් අලුත් දෙයක් දෙයක් හිතන්න අලුත් දෙයක් කරන්න මේ ඇමරිකාව මේ එතනින් මං හිතන්නේ දැන් ඇත්තටම ධනුෂ්ක වැඩ කරන එක මම මේ දැන් කතා කරා ධනුෂ්ක ඇත්තටම වැඩ කරන්නේ Harley Davidson එකේ ඉලෙක්ට්‍රොනික බයික් ඩිවිෂන් එකේ කොහොමද one of the coolest මම මේ මාත් එක්ක ඉන්නකන් මම හැමදාම කියලා ඉතින් දැන් ඒගොල්ලොත් දැන් කොහොම කවුරු හරි කියන්න ඉන්න එකත් ලොකු දෙයක් මේගොල්ලන්ට මේගොල්ලෝ සමහර වෙලාවට බොහොම විනෝදෙන් මේවා ඉන්නවා මිසක් එදිනෙදා හිතන්න දැන් බලන්න දැන් අපි බැලුවොත් මේ දැන් අලුතෙන් දෙයක් හොයන අලුතෙන් දේවල් කරපු සේරම තියෙන්නේ ඇමරිකාවේනේ පහුගිය දවසක මම කියුවා තවත් එකක් පළවෙනි මුලටම තියෙන ට්‍රේඩ් මොනවාද බ්‍රෑන්ඩ් 25 පළවෙනිම තියෙන බ්‍රෑන්ඩ් 25 ගත්තොත් 19ක් ඇමරිකාවේ 19ක් ඇමරිකාවේ ඔව් 6යි තියෙන්නේ මුළු ලෝකයේම සේරම රටවල් වලට ඉතින් මම කියන්නේ දැන් මේක ඇමරිකාව කියන්නේ ඒ තරම් නිදහසක් තියෙන දැන් අලුතෙන් Facebook එක හොයාගත්ත මිනිහා මේ LinkedIn එක හොයාගත්ත හැම එකක්ම ඇමරිකාව. ඇයි අනිත් රටකට දැන් විශේෂයෙන් දැන් මේ ලංකාවේ එහෙම හරියට හිතන ඒ වගේ අලුතෙන් දේවල් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
නමුත් අපේ කිසි කෙනෙක් එහෙම ඒ වගකීමක් කරනවා කියලා මට පේන්නේ නැහැ. අපි අපේ මිනිස්සු ඒ තරම් බුදියගෙන ඉන්නවා වගේ. අපේ අලුතෙන් දැන් අපේ කිසිම ඇමති කෙනෙක් අලුතෙන් හිතන මට නම් පේන්නේ නැහැ මේ ඉන්න ඇමතිවරු නම් එහෙම හිතන්න කියලා එහෙම දෙයක් මේ මේ ගැන දැනීමක්වත් තියනවාද කියලා. මම හිතන්නේ මුළු පාර්ලිමේන්තුවම ගත්තොත් අපි ඔක පාට පක්ෂයක් නැතුව මේ කතා කරලා තෙන්න ගුණ මහත්තයෝ ඔය ඉන්න 225 මං හිතන්නේ 5 දිනක් විතර ඇරෙන්න අනිත් මං හිතන්නේ ඔක්කොම මේ වයෝ වෘද වෙලා නිකන් අර පෙන්ෂන් ඉන්න ඕන කට්ටිය තමයි උතන ඉන්නේ මං හිතන්නේ. ඉතින් මේ වයස ගැන අපි මුකුත් කියලා නෑ. වයසත් එක්ක එන යම්කිසි වයස මුකුරා යනවත් එක්කම එන දැනුම තමන්ගේ සෑහෙන මේ කියන්නේ ආණ්ඩු ගානක ඉඳලා තියෙනවනම් ඒ කියන්නේ යම්කිසි අත්දැකීමක් තියෙනවනම් ඒ අය තමයි මං හිතන්නේ ඔය ජූනියර් මිනිස්ටර්ස්ලාටත් හදලා ගන්න. දැන් මම ඕකත් එක්කම කතා කරනකොට මට හිතුණා මේක හොඳ ප්‍රශ්නයක් කියලා. ඊළඟට අහන්න තෙන්නකෝන් මහත්තයගෙන් ඔය දැන් කියපු කාරණා හින්දා තෙන්නකෝන් මහත්තයා හිතනවාද ලංකාවේ අධ්‍යාපන ක්‍රම ඒ කියන්නේ සමාජය තුළ පවතින අධ්‍යාපන ක්‍රමේ යම්කිසි ප්‍රතිකාරකරණයක් වෙන්න ඕන කියලා? මගේ 100%ක් තියෙන මේකක් තමයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. මේ තියෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නෙමෙයි මං කියන්නේ බාලාංශයේ ඉඳලම අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. දැන් ලෝකේ අනිත් රටවල් වල ඒක වෙනස් කරගෙන යනවා. චීනේ විශේෂයෙන් කොරියාව. ඒගොල්ලෝ කොරියාව එහෙම දැන් ඒගොල්ලෝ තරඟ කරනවා ඇමරිකාවත් එක්ක. ඇමරිකාවේ අධ්‍යාපන වෙනස් වෙන ඒවට ඒගොල්ලන්ගේ මේවා කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ රටවලට අදාළ විදිහට තමයි ඒක කරන්න ඕනේ. දැන් ලංකාවේ ලංකාවට ඕන විදිහට තමයි ඒක වෙනස් වෙන්න ඕනේ. නමුත් අද 21 වෙනි 22 වෙනි සතවර්ෂයට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි යන ලෝකේ යන වේගෙන් යන විදිහට අපි ඒ අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. දැන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දැන් අපි බලන්න 145යි මෙතන ඉන්නේ. ළමයි ඉන්නේ 145යි. ඉස්කෝල තියෙන්නේ 10-10යි. දැන් මේ ඉස්කෝල තියෙන දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉස්කෝල තියෙනවා. දැන් මේ ළමයි ටිකට මේක උගන්න ගන්න බෑ. හරියට මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන නිසා දැන් අපි 102ක් විතර අවුරුද්දකට එකතු වෙනවා. අපේ ඒ ලෙවල් වලින් එතන යනවා 102ක්. ඒ 102ක් විශ්වවිද්‍යාලයට තේරෙනවා ඒ විශාල ප්‍රමාණයක් 150,000 විතර 133,000 විතර ඒකෙන් 25,000 30,000 විශ්වවිද්‍යාලයට යනවා. අනිත් දැන් මෙහෙම අධ්‍යාපන ක්‍රමයෙන් අපිට තියෙන්නේ දැන් එහෙම තියෙද්දි මේක වෙනස් කරන්න තියෙද්දි දැන් අර වෙන විශ්වවිද්‍යාල අලුතෙන් වෙන පණක් ගෙනල්ලා එතන අවුල් කරන තත්ත්වෙකුත් වෙනවනේ එක පැත්තකින්. දැන් මේ යුනිවර්සිටි අලුතෙන් ඇති කරන්න ඕන හමුදාවල ඉන්න අයට අධ්‍යාපනය නගා සිටවන්න ඕන සෞඛ්‍ය සේවය එහෙම කරන්න ඕනේ ගුරු සේවයේ ඉන්න අය ඒ වගේ කරන්න ඕනේ. ඒ ඒ සේරම තියෙනවා. ඒ සේරම අවුලක් කරගන්න නරකයිනේ. දැන් මේ ආණ්ඩුව මට ගැන කියනවා නම් සේරම අවුල් කරගෙන ඉන්නේ තියෙන්නේ. අධ්‍යාපනයේ පැත්තෙන් අවුල්, සෞඛ්‍ය පැත්තෙන් අවුල්. බලන කොයිම දෙයක්වත් අවුලක් නැතුව විසඳගන්නේ නැහැ. ඒ දැන් වෙන ලෝකෙ කිසිම රටක දැන් මේ අධ්‍යාපන ක්‍රමයේ දැන් වැටුප් ප්‍රශ්නයක් ඒක අවුරුදු 20කට ඉඳලා තිබුණු වැටුප් ප්‍රශ්නයක් දැන් ඇති වෙලා තියෙනවා. දැන් ඇති වෙලා තියෙනවා නම් මේක විසඳ ගන්න ඕනේනේ. දැන් මේගොල්ලන්ට විශ්වාසයක් නැහැ. දැන් ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක පඩි වැඩි කරන්න බෑ. මේක මොකද සල්ලි නැහැ. එහෙමනම් මේ මිනිස්සුන්ට දේශපාලකයන්ට විශ්වාසයක් තියෙනවා මෙන්න මෙහෙම විසඳන්න. මෙන්න මේ විසඳීම එතකොට ඒගොල්ලෝ පිළිගනී. දැන් මේ මිනිස්සු දැන් ගුරු සේවයේ ඉන්න අය මං හිතන්නේ මේක සම්පූර්ණම පඩිය අරගෙන මේව කරන්න නෙමෙයි. මේකට විසඳුමක් තියෙනවා නම් ඒගොල්ලෝ ලෑස්ති කැමති පිළිගන්නවා. නමුත් මෙතන විශ්වාසය ගැන ප්‍රශ්නයක් තමයි මට පේන හැටියට තියෙන්නේ. මේක හරියට තීරණයක් ගන්න මේ විශ්වාසයක් නැහැ. ඒක නිසා මේක ඇදි 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 යනවා. දැන් මේකෙන් පාඩු වෙන්නේ කාටද? අර 145 ළමයික. දැන් විශේෂයෙන් මේ
කොරෝනා එකත් එක්ක නිසා ළමයි එන්න ලොකු අමාරුවක වැටිලා තියෙනවා. විභාග වලට යන්න විදියක් නැහැ, ඔන්ලයින් කරන්න විදියක් නැහැ. ලංකාවේ තියෙන අන්තිම දුර්වල තත්වයක්නේ ඔන්ලයින් කරන්න ඒ ළමයිට පහසු නැහැ. ඉතින් එහෙම තත්වයක් තියෙද්දී ඉන්ටර්නෙට් ගන්න බෑ, කඳු ගාන යන්න ඕනේ, ගස් ගාන යන්න ඕනේ, වතුර ටැංකි වල නගින්න ඕනේ. දැන් මෙහෙම තත්වයක් නම් තියෙන්නේ මේවා එකක්වත් විසඳන්නේ නැහැ. මේවා එකක්වත් විසඳන්නේ නැහැ. මම හිතන්නේ ඒකත් ඒ යම් කිසි ඒ ඔන්ලයින් මම හිතන්නේ බොහොම සුළු ප්‍රතිශතයකට තමයි ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් උනේ. ඒ ඉගෙන ගන්න පුළුවන් උනේ මම හිතන්නේ රජයේ යම් කිසි යාන්ත්‍රණයක් කරා කියලා. ඒක මේ ගුරුවරු ඉදිරිපත් වෙලා කරපු යාන්ත්‍රණයක් හින්දා තමයි ඒක. දැන් මම කියන්නේ අර දැන් අර මම ඉස්සෙල්ලත් කිව්ව අර කුඩා පාසල් වගේ ඔය ඔන්ලයින් කියන එක දන්නේ නැතුව ඇති ඒ ළමයි. කම්පියුටර් එකක්වත් දැකලා නැතුව ඇති. ඉතින් මොන අන්තිම අනාථ තත්ත්වයක් නේ තියෙන්නේ. ඉතින් මේකේ ලංකාව ගැන ලංකාව ගැන මෙහෙම කතා කරනකොට මට නම් හරි දුකක් හිතෙන්නේ. ලංකාවේ මිලියන 22යි මිනිස්සු ඉන්නේ, වර්ග සතපුම් 25,000යි රට. මෙතන දැන් ඔය දිස්ත්‍රික්ක ගත්තොත් 25යි තියෙන්නේ, ගම් ගත්තොත් 15,000යි තියෙන්නේ. අපේ දේශපාලඥයෝ ඉන්නවා 225ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල ඉන්නවා 437ක්, ඈ ප්‍රාදේශීය සභාවේ තියෙන 8,436. දැන් මේ වගේ තමයි දේශපාලඥයෝ මෙච්චරක් ඉන්නවා. මේක ඇවිල්ලා ඉංග්‍රීසි පාලන කාලේ එක ආණ්ඩුකාරවරි පාලනය කරපු රටක්. ඈ මේ වගේ ලංකාව වගේ 6 ගුණයක් විශාලයි කැලිෆෝනියාව, ආණ්ඩුකාරවරි තමයි මේක පාලනේ. මේ වෙන වෙන තියෙනවා, ෆෙඩරල් ආණ්ඩුව තියෙනද මේ මෙහි තියෙන සිස්ටම් එක ආකෘතිය පොඩි වෙනසක් තියෙන වෙනසක් තියෙනවා. මිලියන 40ක් ඉන්නවා. අද ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක් ජනගහනය ඉන්න නගර තියෙනවා. ටෝකියෝ නගරේ 38 මිලියන. දැන් මේ වගේ නගර තියෙනවා මම හිතන්නේ 15ක් විතර. ඉතින් බලන්න දැන් අපි නිකන් ටෝකියෝ නගරේ ගත්තොත් දැන් අපේ මේ මේක ලොස් ඇන්ජලිස් කවුන්ටි එක ගත්තොත් 13 මිලියන. සිටි එක ගත්තොත් 4 මිලියන්. මේ වගේ ජනගහනයක් ඉන්නවා. දැන් ඉතින් ලංකාවේ ජනගහනය මොකක්ද? ලංකාවේ කොළඹ නගරයේ 105යිනේ. කොළඹ නගරය අපේ නගරාධිපතින හදාගන්න බෑනේ. දැන් අපි කියමු ලොස් ඇන්ජලිස් නගරයේ මිලියන 4ක් ඉන්නවා. නගරාධිපති පාලනය කරන්නේ. දැන් මෙහි තියෙන්නේ ආණ්ඩු තුනක්නේ, සිටි, ස්ටේට්, ෆෙඩරල්. දැන් සිටියක යටතේ තමයි පොලිසිය පවතින්නේ. ලංකාවේ සිටියක යටතේ පොලිසිය තිබුණා නම් කොහොමද ඉතින් නගරාධිපති පොලිසිය කොහොම පාලනය කරන්නේ? ඈ දැන් මෙහි හරිය නිදහසක් මේවා හරියට තියෙනවානේ. ඉතින් මං කියන්නේ දැන් ටෝකියෝ නගරේ 38යි. ටෝකියෝ නගරයයි ලංකාවයි සමාන කරන්න බෑ. නමුත් අපේ මිනිසුන්ට කිසිම අද ලංකාවේ තියෙනවානේ. නැත්තම් මම මේ ගියපරේද ප්‍රෝග්‍රෑම් එක මේ වැඩි දවසක් නෑ, දවස් 4-5ක් ඇති. හැතැම්ම මඩොල් සීම ඉඳලා හැතැම්ම 9ක් යන්නුනේ ගමක් තියෙනවා. ඒ ගමේ ඉන්නවා පවුල් මං හිතන්නේ 25ක්ද 50ක්ද ඔන්නෝම කිව්වා. දැන් බලන්න මේ මිනිස්සු කොච්චර එකතන වෙලාද ඉන්නේ කියලා. මේ මිනිසුන්ට යන්න පාරක් නැහැ, ගොඩ වෙන්න පාලමක් නැහැ. අද තියෙන්නේ පාලම් එහෙම ගොඩක් ඔය වගේ ඉංග්‍රීසින්ගේ කාලේ හැදපු පාලම්. අපේ මිනිසුන්ට පාලමක්වත් දාගන්න බෑ. ඉතින් දැන් ඕවා බලනකොට අන්තිම දුකක් හිතෙන්නේ අපි අවුරුදු 73ක් ඇවිල්ලා තියෙනවා. පරම්පරා තුනක්. මං හිතන්නේ පරම්පරා තුනකට කෙට්ටුයි. ඒ කියන්නේ මගේ 100ගේ ඉඳලාම මේ ඇවිල්ලා තියෙනවා. අද මේ මිනිස්සු පරම්පරා දෙකක් විතර නෑ. ඒතකොට දැන් මේ අවුරුදු 73ක් තිස්සේ තවමත් යනවා දියුණු වෙමින් පවතින රටක්. ඉතින් අපේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ, දේශපාලඥයෝ තේරුම් ගන්න ඕනේ මේ කොහෙද යන්නේ කියලා. චීනේ අවුරුදු 75යි පක්ෂේ පිහිටවල දැන් අද කොයි තැනද ඉන්නේ? දැන් මේ ළඟදි තිබුණා ඒගොල්ලන්ගේ අවුරුදු 100ක් තිරණ එක පක්ෂ. ඔව් ඒකෙදි කිව්වා මං හිතන්නේ රටේ සියලුම මිනිස්සුන්ට සියලු අයිතිවාසිකම් ඒ පහසුකම් දෙන ඒ ජනාධිපති. ඒ එහෙම කියන්නත් පුළුවන්, මේ රටේ එහෙම තත්ත්වෙකුත් තියෙනවා. නමුත් අපේ රටේ අද එදා වේල කොළ කාලා ජීවත් වෙන, එක වේලක් ජීවත් වෙන අපේ රටේ 60%ක් විතර කොහොමත් ඩොලර් එකක ආදායමක් තියෙන රටක් කියලා නේ කියන්නේ. ඔව්. ඉතින් දැන් මේ අනිත් එක මම තව මේ ඊයේ පෙරේද බලපු මේව එකක්.
අපි රටේ ඉන්න ජනගහනයේ 8% ආබාධිතය. ඒ කියන්නේ ලක්ෂ 16ක්. ආබාධිතයෙක් ඉන්නවා ලක්ෂ 16ක්. ඒ මිනිසුන්ට අද දැන් මේ තත්ත්වයේ යටතේ මේ දැන් ලංකාවේ දේශපාලනයේ දේශපාලකමින් පාලනය කරන විදිහ බලපුවම අන්තිමම මේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. මේ මිනිසුන්ට ආදායමකුත් නැහැ දැන් අපේ රටේ දැන් බලපුවොත් ලක්ෂ ගණනක් ත්‍රිවිල් ලෝණ මිනිස්සු ගස් යන මිනිස්සු ඒ වගේ කම්කරු වේවා කරන එදා වේල මේවා කරගෙන ඉන්න ලක්ෂ කොච්චරක් ඉන්නවද? මේ මිනිස්සු මේගොල්ලෝ කරන මේ මොනවාද ඔය එක එක වාහන ඒවා අරව මේවා කර්ෆියු නිසා වැටෙන ප්‍රපාතය කොච්චරද කියලා හිතන්නේ නැහැනේ. මේ රටේ මිනිස්සු දැන් අද මැරෙනවා 5000ක් මැරිලා දිනවා. දවසකට 100ක් මැරෙනවා. මේක ගැන හිතන්නේ නැහැනේ. මට මතකයි එක වෙලාවකදී මෙහි එක මේ වතකදී මේ වෙඩි තියලා මැරුවා ළමයි දෙන්නෙක්ද 3 දෙනෙක්ද. ඔබාම ඇවිල්ලා ටීවී එකට ඇවිල්ලා ඇඬුවා. කන එහාට හුලන්නේ නැහැ. අපේ රටේ කොච්චර මෙහෙම අනාථ මැරෙනවද? මිනිස්සු මැරෙන්නේ ඒවා. මේක ගැන සරපහක නායකයෙක් ඉඳලානේ. මට කියන්න තියෙන්නේ මේ මිනිස්සුන්ට හොඳම දේ තමයි අපේ ඉතිහාසය. අපේ රජගොල්ලෝ රට පාලනය කරපු විදිය අහලා බලගන්න කියලා. මම දන්න අර net එකේ දුපුකේ යනවා. ඒකේ යනවා පුරාවිද්‍යාව ගැන ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ පුරාවිද්‍යාව මේ මහාචාර්ය සෝමදේව රාජ සෝමදේව මහත්මයා කතා කරනවා. ඒ ප්‍රෝග්‍රෑම් ටික බලුවා නම් මම හිතන්නේ හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපේ රටේ හිටපු රජගොල්ලෝ දැන් ওই පණ්ඩු ගාමියේ මහා පරාක්‍රම බාහුව වගේ රජගොල්ලෝ කරපු දේවල් වැව්වමනු හදපු හැටි මම දන්න කඳවුරු සිරිත කියලා පොතක් ගැන මමත් ඒක පොත කලින් කියවලා තියෙනවා. මට හැබැයි එච්චරම ඒක ඒ වෙලාවේ වැදුනේ නැහැ. නමුත් මේ රාජ සෝමදේව මහත්මයා මේ පොත ගැන පැහැදිලි කරනකොට මට ලොකු හැඟීමක් ඇති වුණා. මම ආයෙ පාරක් ඒක අරගෙන බැලුවාම රජ කෙනෙක් රට පාලනය කරන හැටි එයාගේ ඉදිනෙදා කටයුතු ටික බලපුවාම මම හිතන්නේ අපේ මේ අද ඉන්න නායකයෝ මොනවද කරන්න කියලා හිතෙනවා. දැන් අද කරගන්නත් බැන්නේ නේ. ඔව්. අද වැව කරගන්නත් බැහැ. මේ මිනිස්සු හදලා තියෙන දැන් වැව් වලකුවාම මේ දැන් වැවහරන්නේ චීනේ. ඒක ඉතින් ඇත්තරම මේ බොහොම මේ සංවේද පත් වෙන දෙයක් තමයි මේ තනකොන් මහත්තයා ඔබතුමාත් මේ දැන් බොහොම මේ වටිනා මේ අදහස අපිට ඉදිරිපත් කර ඇත්තම අපේ පොඩ්කාස්ට් වලත් අපි කතා කරන නිතර දෙවිලි කතා කරන දේ දැන් ඇත්තම ජපානය ගැන කිව්වාම ටෝකියෝ නගරය ගැන කියන්නේ ජපානෙත් කාලයක් අපේ රට දිහා බැලුවානේ. ඔව් ඒ තරමට. ඔව් අපේ රට දිහා බැලුවා. අනිත් එක ජපානයේට අපිට ලොකු මේ ඉතිහාසිකුත් තියෙනවා. ඔව් දැන් අපි 1948 නිදහස ගන්නකොට 1950 විතර වෙනකම් අපි දෙවනි උනේ මේ 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 ජපානයට විතරයි. ඒත් ලොකු විශාල වෙනසක් නැහැ. බොහොම මේ ඩොලර් කීපයක ඒක පුජ්ජේක ආදායම බලනකොට ජපානයේ අපි අතර හරි ලොකු පරතරයක් තිබුණේ නැහැ. ආසියාවේ ඇවිල්ලා දිනුම තිබුණු ජපානයේ දෙවනි තැන අපි. එතකොට මෙහෙම තිබුණු රටක් මේ තත්ත්වයට ඇදලා දාලා ඇදලා දැම්මේ කොහොමද කියන්නේ මේ දේශපාලඥයෝනේ ඇදලා දැම්මේ. දැන් අපි මේ මිනිස්සු 48 ඉතින් කියන්නේ ඉංග්‍රීසින්ගේ පාලනේ ඉවරයිනේ. එතකොට මේ අවුරුදු 73ට තමයි මේ මිනිස්සු ඇදලා. ඒ කියන්නේ අපේ මිනිස්සු හරි නූගත්. අපේ දේශපාලන නායකයෝ අන්තිම නූගත්. අපේ දේශපාලන නායකයෝගේ සංස්කෘතියක් නැහැ. රට ගැන හැඟීමක් නැහැ. දැන් ජාතිය ගැන හැඟීමක් නැහැ. භාෂාව ගැන හැඟීමක් නැහැ. අපේ භාෂාව ගැනම මේගොල්ලෝ හරි උනන්දුවක් දැන් අද භාෂාවක් නැති කරන තත්ත්වයක් නේ තියෙන්නේ. දැන් මේ යන හැටියට කියොත් ඉතින් මේ අධ්‍යාපන ක්‍රමය මේ සේරටම හරියන විදිහට සකස් වෙන්න ඕනේ. ඉතින් අධ්‍යාපන ක්‍රමය හරි ගස්සනවා කියලා දැන් අපිට මන් දන්නේ අධ්‍යාපන ඇමති හැටියට පත් කරපු මිනිහෙක් දැන් මම බැලුවොත් ඇමරිකාවේ අධ්‍යාපන ලේකම් ගැන බැලුවොත් එයා මේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන අන්තිම ඉහළටම දන්න කෙනෙක්. පොත්පත් ලියලා ඒවා මේවා කරලා ඒ වගේ කෙනෙක්. දැන් අද නම් මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා මගේත් හොඳ මිත්‍රයෙක්. ඉතින් අධ්‍යාපනයේ පැත්තෙන් නම් එහෙමයි. මේ මේ ඉන්න ඇමතිවරුන් අධ්‍යාපනයේ විතරක් තිබුණාට මහාචාර්ය ආචාර්ය පත්තන විතරක් තිබුණාට මදි. බුද්ධියක් තියෙන්න ඕනේ. දැන් CWW කන්නංගර මහත්මයාගේ තිබුණු බුද්ධිය නිසා අපේ අධ්‍යාපන සේවය අදත් එනවා. ඒ තපබු තිබ්බ මුල්ගල නිසා මේ විදිහට හරි
මගේ ඉස්කෝලේ ආදිශිෂ්‍ය. ඔව්. රිච්මන්ඩ් ඔව්. ඒක එනවා. නැත්තම් අද අධ්‍යාපනයක් නැහැ. ඉතින් මම දන්නේ නැහැ මේ 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 මේවා කවදා කරයිද මේ අපේ නායකින්ට තේරෙයිද කියලා. කියන ගොඩක් තියෙනවා පැති ඇත්තටම නැතුවනේ දැන් අර දැනගොන් මහත්තයා කියපු විදිහට මේ අර ආබාධිතයන් ගැන කතා කරාම මට ඇත්තට හරි පුදුමයක් තියෙන දෙයක් තමයි මේ මේ සමාජයේ බලන්න අපි ඕනම බැංකුවකට ඕනම ෆැසිලිටි එකකට ගියොත් පළවෙනි පාකින් ස්ලොට්ස් දෙක හදලා තියෙන්නේ ඩිසේබල් කට්ටියට නේද? ඔව්. අනිත් එක හැම තැනකටම යන්න ආබාධිතයන්ට යන්න පහසුකම් තියෙනවා තනියම යන්න. රේල් එක. ඔව්. ඊළඟට මේ ටොයිලට්ස් ඊළඟට ඒ ෆැසිලිටීස් ගත්තා. ඒගොල්ලන්ට වෙන් වෙච්ච වෙනම මේකක් තියෙනවා. ඒ අතින් බලනකොට අපි කතා කරාට මේ මේ තැනකෝ මහත්වෝ මේ අවුරුදු 2000 ගානක සංස්කෘතියක් ගැන කිව්වට අපි ඇත්තට ඒ අතින් බලනකොට අපි බොහොම දුප්පත් ඒ පැත්තෙන් බලනකොට නේ. ඒ කියන්නේ සමාජයක් වශයෙන් අපි ඉදිරියට ඇවිත් තියෙන එකට වැඩිය අපි මම හිතන්නේ ආපස්සට යන ගමනක් තමයි අපි මේ කරන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් මේ ඔව් මේ රටේ අපේ රටේ නෙමෙයි ලෝකේ ඕන රටක ඕන මිනිහෙකුට අභිමානයක් කියලා දෙයක් තියෙනවා. ආත්ම ගෞරවයක් තියලා දෙනවා. කොයි මිනිහෙක්වත් කැමති නැහැ කොයි මිනිහෙක්ගෙන් හරි හිඟා ගන්න. දැන් හිඟා කරන විදිහට දෙනවට කැමති නැහැ. දැන් ඔය ආබාධිතයි කියලා කියන මිනිස්සු දැන් මෙහෙ ඉන්න ආබාධිත කෙනෙකුට අපි උදව්වක් කරන්න ගියොත් එහෙම ගහනවා. ඒ කියන්නේ කැමති නැහැනේ. මේ මිනිහා සේරම තනියම කරගන්නේ. සයිස් එකක් තියෙන්නේ. ඉතින් දැන් ඒ මිනිස්සුන්ගේ අභිමානය නිසානේ. ඒ මිනිස්සුන්ට ඒ අභිමානය තියාගෙන යන්න පුළුවන්. අපේ මිනිස්සුත් එහෙමයි. අපේ මිනිස්සුගේ අභිමානය. නමුත් මේ ආණ්ඩු වැඩ කරන්නේ නිකන් අන්තිම කසි කබල් විදිහටනේ. දැන් අර රුපියල් 500ක් දෙනවා. ඒ රුපියල් 500 ගන්න මේ මිනිස්සු කන වලියක් මම බලපුවා ඈ ඒ ගිහිල්ලා ග්‍රාම සේවකගෙන කොන්ද නමාගෙන එහෙම ගිහිල්ලා අර එහෙම කොයිතරම් එතන මේ පක්ෂෙන් නම් ඒක ටක්කල ඉක්මනට කරගන්න පුළුවන් දැන් මෙහෙ සල්ලි ගෙවනවා සමුන්ගේ බැංකුවේ account එකට සල්ලි එනවා මං කියන්නේ එහෙ ලංකාවේ ඒ පහසුකම් නැතුව ඇති නමුත් මේ මිනිසුන් අන්තිම මේ වගේ අසරණ තත්ත්වෙට දාලා මේක මේව කරන්න ඕනේ නැහැ. මේ මිනිස්සු සමහර මිනිස්සුන්ට හම්බෙලා නැහැ, සමහර මිනිස්සු ඉල්ලනවා. ඒ කියන්නේ හරියට ප්‍රතිපත් දැන් මම දන්නවා පහුගිය දවස්වල මෙහි ගෙව්ව සල්ලි තිබුණානේ. දැන් මම දැක්කේ නැහැනේ කොහෙවත් ප්‍රොටෙස්ට් කරනවා, කෑ ගහනවා මිනිහෙක් අපිට හම්බුනේ නැහැ. මේ සල්ලි කියලා කෑ ගහනවා මේව කරනවා මම කොහෙවත් දැක්කේ නැහැ. පත්තරේක ලොකු ගානකට ඒ සල්ලි දුන්නේ නේ. දුන්නනේ. ඒ කියන්නේ දැන් අපිට පව හම්බුනනේ ඩොලර් 1000යි 1200යි දුන්නේ. ඉතින් මේ 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 ලොකු ගණන්. ඉතින් ඒව නිකම් account එකට වැටෙනවා. ඉතින් දැන් මේ 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 ඒ කියන්නේ මිනිසුන්ගේ අභිමානය ගැන සලකලා දැන් තමයි මේව කරන්නේ. දැන් මෙහෙ එහෙම නැහැ. මේ ඒ මිනිහගේ කොණ්ඩක් කඩලා ඌගේ අභිමානයක් නැති කරලා ඌගේ ආත්ම ගෞරවයක් නැති කරලා එහෙම ඒක තමයි අපේ මිනිස්සු ඒක නිසාම අපේ මිනිස්සු දේශපාලඥයෝ පස්සේ යන සර් 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 කියනවා. දැන් මේ දේශපාලඥයෙකුට නම කියලා කතා කරන්න පුළුවන්. ඒ ඇති. ඈ? එච්චරයි නේද? ඉතින් අපේ රටේ මිනිස්සුනුත් කොච්චර එඩියුකේටඩ් කිව්වත් අපේ මිනිස්සුන්ගේ මං හිතන්නේ එඩියුකේටඩ්කම තියෙන්නේ බොහොම මේ මේ අර ලිදේ ඉන්න මැඩියගේ සයිස් එක. මොනවද දන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු ඒකට මේව කරන්න ඕනේ. දැන් මේ මිනිස්සු අපේ මිනිස්සු රැවටෙන ප්‍රමාණය දැන් නිකන් තව නිදර්ශනයක් කිව්වොත් 1948 ඉඳලා මේ වෙනකන් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරපු තියෙනවනේ එක එක ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සෞභාග්‍ය දැක්කම කියයි මහින්ද චින්තනය කියයි ඔය වගේ එක්සත් ජාතික පක්ෂයේද අනිත් පක්ෂද ඔය ටික කියෝලා බැලුවෝ ඔය ටික කරා නම් එහෙම අද ලංකාව ඇවිල්ලා සුර පුරා එකක්වත් කරන්න එකක්වත් කරන්න දැන් මේ සෞභාග්‍ය දැක්කම එකක්වත් කරන්න ඉතින් ඒක කරේ නැහැ කියලා අපේ මිනිස්සු දන්නේ නැහැ ප්‍රශ්නෙකුත් නැහැ ඊගව වරුදු පහත් ඇවිල්ලා ඒකම දෙනවා රැවටෙනවානේ අපේ මිනිස්සු ඒ කියන්නේ ඒක තේරුමක් නැහැ ඒ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න කෙනෙකුත් නැහැ ඉතින් රැවටෙනවා ඉතින් ඒ රැවටීම අවුරුදු 73ක් ඔහොම රැවටුණා මම ඇත්තට මේ hina වුණේ මේ මේ يعني සමච්චරයකටවත් කිසි දෙයකටවත් නෙවෙයි ඇත්තටම දෙන්න කොන් මහත්තයෝ hina යනවා මේ දේ දැක්කම නේද අවුරුදු 70 ගානක් කොහොමද ඒ කියන්නේ දැන් අපේ සමාජයේ විසින්නේ ඔය 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 ප්‍රමාණය 225 හරි කියෝ මන්න හිතන්නේ 225 ඇත්තටම වැඩි උච්චර
දරාවක් අපිට දරා ගන්න බෑ. ඒ අනිත් එක මිනිස්සුන්ට හම්බ වෙන මේ පඩිය, මේ මිනිස්සුන්ට හම්බ වෙන බෙනිෆිට්ස් ගත්තාම අන්න ඒක හිගවක. දැන් බලන්න දැන් මේ මිනිස්සු මේ තරම් අනපනත් පාස් කරනවා. ඒ පාස් කරන අනපනත් අරෝමියෝ සේරම මේ රටේ ජනතාවට යහපතක් වෙලා තියෙනවා. දැන් පහුගිය දවස්වලම 3-2 ඕනේ කියලා 20 වෙනි සංශෝධනය. Then ඒ ඊට පස්සේ අර අර මොකද්ද අලුතෙන් හදපු සිටි එක ගලන්දු සිටි පෝට් සිටි එක ඒ 50 දැන් මේ වගේ 50 අරව මේව ගේනල්ල සම්බත කරගන්නේ ඔය වගේ නෙමෙයි දැන් මේ මිනිසුන්ගේ පාඩි නඩිද අරවදම ඒ සේරම AI යහපත සඳහා කරගන්න දේවල්නේ දැන් මේ 20 වෙනි සංශෝධනය කියන එකෙන් රටේ ජනතාවට සතපහක සෙතක් වෙලා නැහැ 20 වෙනි සංශෝධනයේ මොකද ජනාධිපතිලට අර කොල්ලන්ට අගමැතිකම් කරන්න ජනාධිපතිකම් කරන්න മന്ത്രി වෙන්න තව ඉස්සරහට යන්න ඔය වගේ දේවල් වලදනේ රටේ මිනිසුන්ට යහපත කරපු දේවල් නැහැනේ ඉතින් මේ දැන් එහෙම ඇවිල්ලා මේ മന്ത്രിවරු එහෙම දැන් මුල් කාලවල වල ඔය තත්ත්ව තිවිලත් නැහැ පඩි නඩිය අරව මේවා ඔය විදිහට මේ මිනිස්සු ස්වේච්ඡාවෙන් ගොඩක් කරලා තියෙන ගෞරව සේවයක් හැටියට කරලා තියෙන දැන් අද කරන හැටියට මේ මිනිස්සු සේරටම වඩා පඩි ගන්නවා පෙන්ෂන් ගන්නවා අවුරුදු පහක් කරමම පෙන්ෂන් ගන්නවා අනිත් මිනිස්සුන්ට දැන් අද වෘත්තියක් කරන මිනිහෙකුට හදී අද අර පින්පඩි කියලා දෙන එක ඩොලර් මං හිතන රුපියල් 2000ක කොහෙද දෙනවා කියන්නේ ඒක ගන්න එකට අද පොරොත්තු ලේඛනයක් තියෙනවා ඒ එහෙම අහිංසක මිනිහෙකුට හරි ඒක ගන්න බෑ ඉතින් මම කල්පනා කරන්නේ මේ తత్వය කවදා වෙනස් වෙයිද කවදා වෙනස් කරගන්න පුළුවන් වෙයිද මන් දන්නේ ලෝකේ යන වේගය බලපුවාම ලංකාවට ඒක කිට්ටුවට එන්න බෑ මම දැක්ක මේ ළඟදි දවසක මේ ඊයේද පෙරේදද මම හිතන්නේ මේ සුමානයක් නෑ අනුර කුමාර දිසානායක මහත්මයා කතාවක් කරා පාර්ලිමේන්තුවේ ආර්ථිකය ගැන ඒක අහපුවාම මේ ඇඟේ මවිල් කෙලින් වෙනවා ඉතින් මේ කොහොමද මේ 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 මෙහෙමනම් රටේ තත්ත්වය කොහොමද ඉස්සරහට යන්නේ කියලා. නමුත් ඕක කාටද තේරෙන්නේ? මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මේ ඡන්ද දීපු 69 ලක්ෂිට තේරෙන්නේ නැහැ. දැන් අද ගුරුවරු ලක්ෂ ගණනක් ඔය පාරේ පිකට් කරනවා. ඔය මිනිස්සු සේරම මේ ආණ්ඩුවට ඡන්ද දීපු මිනිස්සුනේ. ඉතින් මේ නායකයෝ හරිනම් ඒකම සලකලා මේ මිනිස්සු තවත් මේ අව්වේ වේලන්න, කොරෝනා ඇති කරන්න, මේ වගේ ප්‍රොටෙස්ට් කරන්න තියන්නේ නැතුව මේ ප්‍රශ්නේ එක මොහොතින් විසඳන්න එපා. අනිත් මේ වගේ සමාජීය වසංගතයක් යන වෙලාවේ ඒ අවදානම අරන් ගුරුවරු පාරට බහින්න මම හිතන්නේ යම් යම් ඇමතිවරුන්ගේ මේ මේ පූර්ව කතරිනුත් නිකන් අර නිකන් මේ කාල කන්නි වගේ අදහසක් දුන්නා මේ නිකන් මේ අර ඒකට විරුද්ධව යන හින්දා කියලා. ඔව් දැන් මම හිතන්නේ මේක අවුරුදු 20 ගානක් ඉඳන් මම හිතන්නේ ඒක එකපාරට මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා කියන එක නෙවෙයි මේ ගොඩක් අඩියේ සාධාරණීකරණය කරන්නේ නැහැ මේ වසංගතය තියෙන වෙලාවේ ගුරු රැත්‍රම ගුරුවරු තමයි අපේ ඉදිරි අනාගතයට එන ළමයින්ව හඩගස්වන්නේ ඉතින් මම හිතන්නේ ඒ ඒ ඒ පදනම මොන දේ තියුණත් නැති වුණත් ඒ පදනම දිගටම පවතින ඕනේ ඉතින් මේ මම හිතන්නේ සාධාරණ විසඳුමක් කරා එන්න තමයි ඒගොල්ලෝ මේ ඉල්ලන්නේ අනිත් එක මේ දැන් දියව් කියලා නෙමෙයි ඒගොල්ලත් කියන්නේ දැන් දියව් කියලා නෙමෙයි කියන්නේ මම දැක්ක මේ මේකෙම කියනවා ඒගොල්ලෝ දැන් දියව් කියලා කියන්නේ නැහැ ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට විසඳුම දෙන්න එතකොට ඒගොල්ලෝ දන්නවා මේක මේක මේ විදිහට විසඳනවා කියලා ඉතින් මේ හැමෝම පිළිගන්නවා මෙතන සාධාරණයක් තියෙනවා මේක විසඳන්න ඕන ප්‍රශ්නයක් අර එහෙමයි කියලා ඉතින් නමුත් විසඳන්නේ නැහැ ඉතින් දැන් මට දන්නේ නැහැ මේ රටේ නායකයෝ මොකද්ද කරන්න කියලා දැන් මම අර අර මේ රාජ සෝමදේවගේ පැත්තට තමයි අය බර කරන්නේ රජගොල්ලෝ කරපු එක ගැන මෙයා කතා කරන ඒවා බලපුවාම ඒ අය එදිනෙදා ඒ සේරම ප්‍රශ්න විසඳලා ඒ අනපනත්ද රටේ මිනිසුන්ට දැන් එක රජ කෙනෙක් මම දන්නවා එයා රාජ සෝමදේව මහත්මයාගේ එයා ඒ සියලු අනපනත් පනවලා තියෙන්නේ රටේ රට වැසියට කිසිම කරදරයක් නොවන විදියට අද එහෙම වෙන්නේ නැහැනේ දැන් මට 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 පෞද්ගලිකව ප්‍රශ්න ටිකක් තියෙනවා දැන් ඉන්න නායකයෝ ගැන. කියන්නේ විශේෂයෙන් ඔය මේ කවුද මේ මේ ගෝඨාභය ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් වශයෙන් ඉදදී තමයි මට පහ ගැහුවේ. දැන් මට ගැහුවෙත් ලසන්ත මැරුවෙත් ඔය වගේ. දැන් ලසන්ත මැරුවයින් පස්සේ යා BBC එකත් එක්ක තිබුණු ඉන්ටර්විව් එක ඒ ඒවා අන්තිම එතනදී කතා කරේ එයා නිකන් ඌ ඌ ඉස් ලසන්ත
ඇයි ලසන්ත ගැන විතරක් ඕගොල්ලෝ කතා කරන්නේ? ඔය වගේ මිනිස්සුන්ගේ මාතින් එන ප්‍රශ්නේ අපි. දැන් මට ගැහුව වෙලාවේ මට ගැහුවලා මං හොස්පිටල් එකේ ඉඳලා දවස් 5ක් ගෙදර ඉන්න හැරෙනකොට මගේ ඉංග්‍රීසි පත්‍රයේ හිටපු එඩිටර් ගාමිණී අබේවර්ධන කෙනෙක් එනවා. එයා මට කතා කරලා කිව්වා උපාලි දැන් ගෙදර යනවනේ මම ජන මේ මෙයාට කතා කරන්න කතා කරලා කියන්නම් ඔයාට ආරක්ෂාව දෙන්නම් කියලා. ඒක දෙන්න කියලා කියන්නම් කියලා. මං කිව්වා ගාමිණී බලන්න කියලා. ඊට පස්සේ මෙයා කතා කරලා දෙන්නා. කතා කරලා මට කතා කරලා කිව්වා එයා කතා කරපුවාම කිව්වලු මේ උපාලිට කියන්නේ ගෙදර ගිහිල්ලා නිකන් ඉන්න කියලා. මේ වෙම මොනවත් ඕනේ නැහැ. එතකොට තවත් කැපිලා පේනවා. අන්න ඒ වගේ තමයි මේගොල්ලෝ මිනිස්සුන්ට කතා කරන්නේ. දැන් ගැහුවා මට. මං තුවාල වුණා. තව පොඩ්ඩේ මැරෙනවා. දැන් අර එහෙම කතා කරපුවාම ඒ කියන්නේ මිනිහෙක් ගැන සත පහක ගණන් ගන්න. එතකොට මම ගෙදර ගියේ නැහැ. මම වයිෆ්ලගේ මහ ගෙදර සෝමානියක් ඉඳලා ඊට පස්සේ මං ඇමරිකාවට ආවා. දැන් මේගොල්ලෝ මිනිස්සු ගැන හිතන්නේ එහෙමයි. දැන් ලසන්ත මැරුණා. දැන් ලසන්ත මම හොඳ වෙලාවට මැරුණේ නැහැ. ලසන්ත මැරුණා. ලසන්තගේ දරු පවුලක් ඉන්න. එතකොට මොකද්ද එතකොට ඒ ගැන කවුද බලන්නේ? කවුද අහන්නේ? මොකද්ද හම්බුච්ච වන්දිය? මොකද්ද උනේ? දැන් මේව කිසි දෙයක් ගැන අද වෙනකන් දැන් ඒගොල්ලෝගේ ආණ්ඩුව නෙවෙයි. ඊට ඉස්සෙල්ලා දැන් පහුගිය දවස්වල යහපාලන ආණ්ඩුවක් තිබුණා. ඒ ආණ්ඩුවේ හිටපු මිනිස්සුත් ඒකයි කරේ. මේ මිනිස්සුත් හරියට මේවා ගැන හෙව්වේ බැලුවේ නැහැ. මේ මේවා හැම එකකටම එකකට එකක් සම්බන්ධයි. දැන් මේ මිනිස්සු ඒ මිනිස්සුන්ටත් බෑ. මේ මිනිස්සුන්ට මේවා ගැන හොයන්න. හරියට නැත්තම් මේ එක සැරයක් ඔය කවුද මේ අනුර කුමාර දිසානායක මහත්මයා පාර්ලිමේන්තුවේදී හොඳ කතාවක් කරා. මේ මේ පහුගිය කාලේ වෙච්ච පොලිසිය හොයකු නැති සියලු පහරදීන් සියලු මරපු දේවල් වලට සම්බන්ධ ආණ්ඩුව කියලා. ඇත්තනේ කතාව. දැන් ඒ කියන්නේ මට ගහපු ඒවා. දැන් ලසන්ත මරපු ඒවා හොයපු නැති ඒවා. පොලිසිය හෙව්වේ නැත්තම් ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න බෑ. දැන් මටම මගේ පරීක්ෂණ කටයුතු වලට කණ්ඩායම් තුනක් දැම්මයි කිව්වා. නමුත් ඒ කණ්ඩායම් එක තැනකට ගිහිල්ලා හිර වෙනවා. මට එක සැරයක් කිව්වා එක එක්කෙනෙක් එක තැනකට ගිහිල්ලා අපිට එතනින් එහාට යන්න බෑ කියලා මහත් එක පෞද්ගලිකව මගේ හිතවත් නිසා කිව්වා. මට ගෙදර අපි ඇවිල්ලා ඉද්දී කෝල් එකක් ආවා. කෝල් එකක් ඇවිල්ලා මරණා නැත්තම් ඵලයන් කියලා. ඒ කෝල් එක මගේ ටෙලිෆෝන් එකට ආවේ. නමුත් මගේ වයිෆ්ට කතා කරේ. උඹට ඕනේ නැහැ කතා කරන්න වයිෆ්ට දීපන් කිව්වා. ඊට පස්සේ මම එකපාරක් ඇයි මොකද්ද කියලා අහනකොට නෑ උඹත් එක්ක කතා කරන්න ඕනේ එහෙම කතා කරේ. ඊට පස්සේ ඒ ටෙලිෆෝන් නම්බර් එක මගේ නම්බර් ටෙලිෆෝන් එකේ වැදුනා. ඒක දුන්නා පොලිසියට. පොලිසිය අපි දන්නේ. ඔයා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඒ නම්බර් එක කදාන පොලිසියේ ඉස්සරහා පොලිස් බූත් එකේ ටෙලිෆෝන් නම්බර් එක කිව්වා. එච්චරයි. ඒක ඉතින් යාට ඉතින් ඔයා ගන්න විදියකුත් නැහැ මොකුත් නැහැ. ඉතින් දැන් මේවා මෙහෙමයි ලංකාවේ වෙන්නේ. දැන් විශේෂයෙන් අපි මිනිස්සු රැවටුණානේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට රැවටුණා. එයා එනකොට ලොකු විශාල මේ රට සෞභාග්‍ය උදා වෙයි කියලා හිතුණා. එහෙම වෙන්න හේතු දෙුණා. දැන් අපි ලෝකෙ බලපුවාම කවුද හිට්ලර්ට පවා මිනිස්සු රැවටුණානේ එදා ජර්මනිය. හිට්ලර් ඇවිල්ලා වෙජිටේරියන් බොහොම අහිංසාවාදී ළමයෙක් දැක්කොත් වඩා ගන්න ඒ වගේ නිකන් අහිංස මිනිහට රැවටුණා. මේ රැවටිලා අන්තිමට ලෝක යුද්ධයකටත් ගියන්නේ යන තරම් දරුණු මිනිහෙක්නේ මිනිස්සු මැරුවේ එහෙම පිටින් මේවා දාලා. දැන් ඒ වගේම මෙයා එනකොට හැබැයි මට පොඩි මේව එකක් සිතිවිල්ලක් තිබුණා. මෙයා ඒ කාලේ කරපුවා වෑන් වලින් මිනිස්සු උසපු ඇති. දැන් අපේ අදටත් ඉන්නවා ආබාධිත වෙලා අර මේ පෝද්දල ජයන්ත එහෙම මෙහෙමයි ඉන්නේ නිව්යෝක් වල. ඒවලු ආබාධිත තත්ත්වෙනි ඉන්නේ කීත් නොයා කියලා මාත් එක්ක හිටපු අතර. ඉතින් අද ඕස්ට්‍රේලියාවේ මිනිස්සු නැති වෙලා තියෙනවා. දැන් මේ මිනිස්සුම ගහලා ඒ වගේ ගහලා උස්සලා මේවා කරපු දේවල් ගැන බලනකොට ඉවලේ ආරක්ෂක ලේකම් පැටියට හිටියේ මෙයා. හැබැයි මෙයා කරපු සමහර දේවල් සමහර මිනිස්සුන්ට මේවා කොහොමද අර කූරගල මුස්ලිම් පල්ලියක් තිබුණා. මුස්ලිම් පල්ලිය වෙලාවේ කතා කරා මෙයා ගිහිල්ලා මුස්ලිම් පල්ලිය අයින් කරන්න. ඒක සිංහල බෞද්ධ මිනිස්සුන්ට වදින බොහොම නිකන් පපුවට. ඒක මිනිස්සු දැක්කා. එතකොට මෙයාගේ තව දේවල් තිබුණා කොළඹ හැදුවයි කියලා කියනවා.
ඊට පස්සේ සමහර දේවල් ඔය වගේ දේවල් වලින් මිනිස්සු රැවටුණා මෙයා આવුත් මෙහෙම වෙයි හරි කෙලින් තීරණ ගන්නවා අරෝ මේවා කියලා. නමුත් ආවට පස්සේ මොකද වුනේ? ආවට පස්සේ මෙයා දේශපාලනයට ඇවිල්ලා කතා කරනකොටත් යම් යම් ප්‍රශ්න කතා කරගන්න බෑ, පැහැදිලි කරන්න බෑ. ඔය වගේ දේවල් වලදී මිනිස්සුන්ට හිතුනේ නෑ මේක හරියට වෙයිද කියලා. නමුත් මිනිස්සු ඡන්දෙ දුන්නා, ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. ඇවිල්ලා මාස දෙක තුන අවුරුද්දෙන් යන්නේ ඉස්සෙල්ලා මේ අන්තිම ප්‍රපාතයට යනවා කියලා මිනිස්සු දැක්කනේ. දැන් මේක හොඳටම පේනවනේ මිනිස්සුන්ට. දැන් මේ මේ පැත්තෙන් ගෑස් නෑ, මේ පැත්තෙන් කිරිපිටි නෑ, මේ පැත්තෙන් අධ්‍යාපන ගුරුවරුන්ගේ ප්‍රශ්න, රටේ බැලුවොත් සෞඛ්‍ය ප්‍රශ්න, කොරෝනා ප්‍රශ්න, මිනිස්සු මැරෙන මේ 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 එකක්වත් පව පෝර ප්‍රශ්න, මේ එකකටවත් රෑන් ප්‍රශ්නේ. දැන් කෘෂිකර්මාන්තය නිසාම දැන් අපේ තේවලට ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔය අනුර කුමාර දේශනායක මහත්මයා කියපු කතාවෙත් තමයි මම ඒක දැනගත්තේ. දැන් ඒක වැටිලා දැන් කෘෂිකාර මේ මේ රසායනික පෝර නැතුව ඒක පවත්වාගෙන යන්න බෑ. දැන් ඒක නිෂ්පාදනයේ වැටුණාම ලංකාවට ඒකෙන් ආපු කෝටි ගානක ආදායම සම්පූර්ණ නැතුව යනවා. දැන් මේ වගේ තත්ත්ව තියෙන ඉතින් මේවා හරියට හොයන්නේ බලන්නේ තේරුම් ගන්න නැතුව රටක් කොහොමද ඉස්සරහට යන්නේ කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඇත්තටම මේ බොහොම වටින මමත් මේ බොහොම ආසාවෙන් මේ මේ අහගෙන හිටියා. මේ ඔබතුමාගේ මේ පෞද්ගලික ජීවිතයේ මේ ඔබතුමාටම ලැබිච්ච උදාහරණත් එක්ක ඉතින් අපි දකින දෙයක් තමයි අපේ මේ ප්ලැට්ෆෝම් එක විසිතනකොට මේ අපි පැත්තක් ගන්නෙ නෑ. නමුත් අපේ සංවාදය තුළ කෙනෙක්ට කෙනෙක්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ අයිතිය 100%ක්ම දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ඒක තමයි නිදහස් මාධ්‍යක තියෙන්න ඕන පළවෙනි ආංගය මම හිතන්නේ. ඒ කියන්නේ අපි කවදාකවත් මම ඇවිල්ලා මේක කරන හින්දා දැන් මමයි මගේ යාළුවයි මේ සම්බන්ධල කරන දේ වුණත් ඔබතුමාගේ වටිනා අදහස් කතා කරද්දී ඔබතුමාගේ ජීවිතය ඔබතුමාගේ තිරිච්ච ඒ අත්දැකීම් ප්‍රකාශ කරන්න ඔබතුමාට අයිතිය තියෙනවා. ඒ අයිතිය ලබා දෙන එක අපේ යුතුකම. මම හිතන්නේ එතනින් තමයි මාධ්‍යකරණයට අපි මේ වෙන්න ඕනේ. දැන් මම මාධ්‍යකරණයටවත් මම ඔබතුමාගේ මේ මේ ඇහිපිල්ලකටවත් වෙන මාධ්‍යයක් ගැන මම දන්නේ නැහැ. නමුත් මායි මේ මගේ යාළුවයි මේක මේ පටන් අරගෙන අපි ඇත්තට මේ කරන්න හදන්නේ මේ ආධ්‍යාත්ම හරය වැඩි කරන්න අපේ මිනිස්සුන්ගේ මේක බලන කට්ටිය වෙන පුළුවන්. දැන් ගොඩක් මේ මේ තැනකොන් මහත්තයෝ ලංකාවේ අපි දැන් බැලුවාම YouTube channel තියනවලු, අර channel තියනවලු, මේ තියනවලු, මේ මේ ගතයුත්ත අන්තර්ගතය මේවයි මේ සංයුතිය ගත්තාම බොහොම මේ බාල බොහොම මේ කවුරු හරි මේ මේ කාගේ හරි මොකක් හරි එකක් දාගෙන TikTok එකක් කරන එක, එහෙම නැත්නම් කවුරු හරි කොහෙද ගියේ කියලා මොකද්ද බලන්නේ කොහොමද වෙන්නේ කියලා කරන ඕවා නෙවෙයි. මම හිතන්නේ දියුණු සමාජයක තියෙනවා අපි යම්කිසි දේවල් දිහා බලන විදිය මොකක් ඇයි මේක වෙන්නේ, අර අර තර්කානුකූලව දේවල් ගැන බලලා කොහොමද මේක වෙන්නේ, අපිට මීට වැඩිය හොඳට අර යම්කිසි හැඟීමකින් ඒ දේවල් කරන්න ඕන කියන එක තමයි මමත් මගේ යාළුවත් නිතරම දකින දෙයක්. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ අත්දැකීම්, ඒ වගේම ඔබතුමාගේ මේ වටිනා කාලය අපිත් එක්ක පාවිච්චි කරාට. මේ මම ඉතින් ආයි එනවා කියලා එනවා. හොඳයි, එහෙනම් ආයි බොන් අපේ ශ්‍රාවක පරපුරට.